මීට ටික කාලකට කලින් Google ඒගොල්ලන්ගේ පළවෙනි hardware event එක තිබ්බා. මේගොල්ලෝ මේකට කියලා තිබුණේ made by Google කියලා. මේ event එකේදී අපි හැමෝම ගොඩක් උනන්දුවෙන් බලාගෙන හිටපු දේ තමයි Pixel phone එක. කලින් තිබිච්ච Nexus phone එක වෙනුවට තමයි මේක එන්නේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ Google Pixel phone එකේ තියෙන ගොඩක් අඩුවෙන් කතාබහට ලක් වෙච්ච හැබැයි ඉතාමත් වැදගත් feature එකක් ගැන. අපි Google Pixel phone එක දිහා බැලුවොත් එහේ මේකේ සෑහෙන හොඳ display එකක් තියෙනවා, හොඳ processor එකක් තියෙනවා. ඒ වගේම අලුත්ම Android version එකක් තියෙනවා. මේ හැම දෙයකටම අමතරව මේකේ තියෙනවා මිනිස් ඉතිහාසයේ phone එකකට high කරපු quality එකෙන් වැඩිම camera එක. DxO Mark Index එකේ මේකට ලකුණු 89ක් හම්බෙලා තියෙනවා. මීට කලින් තිබිච්ච කිසිම smartphone camera එකකට මේ තරම් ඉහළ අගයක් ලැබිලා නැහැ. Google Pixel phone එකට විතරක් නෙමෙයි මේ වෙනකොට තියෙන හැම smartphone එකකටම වගේ පුළුවන් සෑහෙන හොඳට photo ගන්න. මේවේ අපිට දකින්න හම්බ වෙන advanced auto focusing system, burst mode, HDRI plus වගේ සෑහෙන දියුණු තත්ත්වයේ features ගොඩක්. ඒ වගේම මේ වෙනකොට high end smartphone හැම එකකටම වගේ පුළුවන් 4K video record කරන්න, slow motion video record කරන්න මේ වගේ advanced වැඩ ගොඩක් කරන්න. හැබැයි හොඳ quality video එකක් record කරගන්න මේ දේවල් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හිතන්න ඔයගාව ලෝකේ quality video camera එක තියෙනවා කියලා. ඔයා මේකෙන් video එකක් record කරනකොට මේ camera එක හෙලවි හෙලවි නම් තිබුණේ මේ camera එක කොච්චර quality වුණත් ඒ record කරගන්න video එක කිසිම professional වැඩකට පාවිච්චි කරන්න ඔයාලට බැරි වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳගන්න ගොඩක් smartphone camera වල optical image stabilization system එකක් තියෙනවා. හැබැයි camera එක ගොඩාක් හෙලවෙනවා නම් මේකනුත් ඒ තරම් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් DJI Osmo Mobile වගේ external stabilizer එකක්. හැබැයි ඒ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වියදම් කරන්න ඔයාලට සිද්ධ වෙනවා. මේ හැම දෙයකටම අමතරව මේ hardware මුකුත් පාවිච්චි කරන්න නැතුව software එකක් විතරක් පාවිච්චි කරලා video එකක් stabilize කරන්නත් පුළුවන්. Adobe Premiere වල තියෙන Warp Stabilizer කියලා plugin එකක්. මේක ඒකට සෑහෙන හොඳ උදාහරණයක්. හැබැයි මේ වගේ දෙයක් පාවිච්චි කරන්න සෑහෙන powerful computer එකක් තියෙන්න ඕන. Smartphone එකේ තියෙන processor එකකින් මේ වගේ වැඩක් කරන්න සෑහෙන අමාරුයි. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති Google Pixel phone එකේ තියෙන ඉතාමත් දියුණු මට්ටමේ video stabilizer එකක්. මේක පාවිච්චි කරලා ඉතාමත් smooth video record කරගන්න ඔයගලන්ට පුළුවන් වෙයි. හැබැයි මේ වැඩේ කරන්න මේ phone එකේ optical image stabilizer එකක් නැහැ. ඒ වගේ මුකුත් external device එකක් පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ වැඩේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඇත්තේ මොකක් හරි software එකකින්. සාමාන්‍ය software එකක් පාවිච්චි කරලා video එක stabilize කරනකොට එතනදි වෙන්නේ මේ video එක analyze කරලා camera එක හෙලවිච්ච හැටි මුලින්ම අඳුර ගන්නවා. ඊට පස්සේ මේ video එක ඊට ප්‍රතිවිරුද්ධතර චලනය කරනවා. එතකොට තමයි මේ video එක stabilize වෙන්නේ. මේක තරමක් සංකීර්ණ වැඩක්. ඉතින් ඒ හින්දම තමයි මේකට සෑහෙන ලොකු processing power එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක එහෙමනම් මේ Google Pixel phone එක මේ වැඩේ කරන්නේ කොහොමද? මේ වෙනකොට තියෙන හැම smartphone එකකම වගේ අපිට දකින්න හම්බ වෙන gyroscope එකක්. මේ gyroscope එකට පුළුවන් මේ phone එකේ සැලවීම ඉතාමත් නිවැරදිව අඳුරගන්න. මේ Google Pixel camera එකේ තියෙන camera app එකට පුළුවන් video එකක් record කරන අතරේ gyroscope data ත් ඊට සමාන්තරව record කරගන්න. Google එකෙන් අපිට කියපු විදිහට මේගොල්ලෝ තප්පරයකට මේ වගේ gyroscope data 200ක් විතර record කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ phone එකේ software වලට පුළුවන් මේ gyroscope data පාවිච්චි කරලා video එක record කරන අතරතුරේදී මේ camera එක හෙලවුනේ කොහොමද කියන එක බොහොම පහසුවෙන් අඳුරගන්න. මේ වැඩේට මේ video එක analyze කරන තරම් ගොඩක් ලොකු processing power එකක් වැය වෙන්නේ නැහැ. ඒ හින්දා සාමාන්‍ය phone එකක තියෙන mobile processor එකක් පාවිච්චි කරනොත් මේ වැඩේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මේ video stabilization technique එක මුලින්ම පාවිච්චි කරේ Google Pixel phone එකේ නෙමෙයි. ඒ ගැන මම කලින් කතා කරා. ඒ video එකත් බැලුවොත් එහෙම ඒ ගැන තව ගොඩාක් විස්තර දැනගන්න ඕගලන්ට පුළුවන් වෙයි. ඉතින් සමහරලාට ඕගොල්ලෝ කල්පනා කරනවා ඉතින් අපි ගාව තියෙන අනිත් camera වලනුත් මේ වැඩේ මේ විදිහටම කරන්න බැරිද කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ වගේ ගොඩාක් camera වල built-in gyroscope එකක් දකින්න අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිට ඒකට external gyroscope එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේකට පොඩි device එකක් හදන්න මීට අවුරුදු ගාණකට කලින් Kickstarter project එකක් පටන් ගත්තා. මේ වෙනකොට ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා මේ project එක සාර්ථකව සම්පූර්ණ කරන්න. ඒ වගේම මේ device එක මිලදී ගන්නත් ඔයාලට පුළුවන්. මම පල්ලෙහා link එකක් දාන්න. professional video record කරන කට්ටිය මේකට සෑහෙන කැමති වෙයි. ඉතින් ඒ වගේම තමයි මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ app එකකුයි gyroscope එකයි විතරයි. ඒ කියන්නේ අපි ගාව තියෙන smartphone වලටත් පුළුවන් වෙයි app එකක් install කරලා මේ වැඩේ මේ විදිහටම කරන්න. ඉතින් ඒක එහෙම කරන්න පුළුවන් වුණොත් එහෙම mobile video recording වල සෑහෙන ලොකු පෙරලියක් සිද්ධ වෙයි. ඉතින් අපි ඉස්සරහට බලමු අපි ගාව දැනටමත් තියෙන smartphone වලින් මේ වගේ stable video record කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මෙන්න මේ වගේ බොහොම සරල technique එකකින් තමයි Google Pixel phone එකට පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ බොහොම smooth video record කරන්න. ඉතින් මේ ගැන ගොඩක් විස්තර ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. science and technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ Facebook page එකට, ඒ වගේම follow කරන්න මාව Twitter එකේ, මගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechCrack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.